அமெரிக்கானு தானாபதி காரியாலே ராஜ்யனவன சங்விதான வலட்ட முதல் சபையின பாபட்டு அமைத்தி விமல்கின் சோதனாவாக் லங்காவே இன்ன இஞ்சோகாரியந்த கென்ன சல்லி தெனவாக் குகே ஹரி கீல்ல கடல்ல கத்தாபா நுகேகுட ஸ்ரீ ரேவத தாம் பாசல பெவத்திமட்டு அதத் பாதா விஸ்வரூபம் சித்திரப்பட்டிய சம்ஸ்கரணைக்கின் பசு பிரதர்ஷனேட்டு தமிழ்நாடுவே அவசரைய கிரிக்கெட் கிரீடகின் ஐபிஎல் வெந்தேசியே ஸ்ரீலாங்கிக கிரீடகே குசந்தா இஹலமலான்சுவ அஜந்த மெண்டிஸ்ட் Bringing you the news from around Sri Lanka and across the globe. Coming to you live from the News First studios in Colombo. This is the news at 10. අයිබෝන් එක්ස්ප්‍රස් වාර්තා 10 සැපයන්ත ප්‍රධාන තොරතුරු ප්‍රකාශය සමගින් මම චතුරි උදේශිකා පෙරේරා ප්‍රථමයෙන් දේශීය පුවත් රට අස්ථාවර කරන බලවේග විවිධ ආකාරවලින් ක්‍රියාත්මක බව ඉදිකිරීම් ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා ඔහු මෙසේ පැවසුවේ අද ත්‍රිකුණාමලයේ පැවති උත්සවයකදී සිරිවිල නගරයේ ආසන්නයේ පිහිටි මහින්දපුර සහ කාවන්තිස්සපුර යන ගම්මානවල නිවාස සියයක් ඉදිකිරීම සඳහා අද පෙරවරුවේ මුල් ගල් තැබුණා. ඒ ජනසමන නිවාස ව්‍යාපෘති යටතේ. දැන් කොළඹ තියෙන තානාපති කාර්යාලය ලංකාවේ තියෙන NGO වලට දෙනවා පුදුම සල්ලි. එක්සත් ජනපද තානාපති කාර්යාලය මේ දවස්වල වෙන මොනවත් කරන්නේ නැහැ. ලංකාවේ ඉන්න NGO කාර්යයන්ට ගෙන්න සල්ලි දෙනවා කොහේ හරි ගිහිල්ලා කටල් එකක් දාපන්. කුඹුරක් තියෙන පැත්තකට ගියොත් ගොවිය එකතු කරන් කටල් එකක් දාපන්. වැලක් තියෙන පැත්තකට ගියොත් වාරි මාර්ගයට විරුද්ධව මොකක් හරි ගෝරියක් අල්ලපන්. දැන් ඒ අයට සල්ලි දෙනවා. බලනවා මේ රට සාමය උදාගෙන ස්ථාවර වෙලා ඉදිරියට යන රට නැවත ආපස්සට ඇති. මෙහිදී සාරදාපුර සහ පුලිකණ්ඩි කුලම යන ගම්මානවල රාජ්‍ය සේවකින් 30 දෙනෙකුට සහ අඩු ආදායම් ලාභී පවුල් 30කට නිවාස මූලාධාරද පිරිනැමුණා. අනතුරුව අමාත්‍යවරයා මාවිනාරු සරෝව නිරීක්ෂණය කළා. නුගේගොඩ ශ්‍රී රේවත දහම් පාසලේ දරුවන් අදත් දැඩි අපහසුතාවට පත් වුණා. ඊට හේතුවේ දහම් පාසල පවත්වාගෙන යන ශාලාවට ඉබි අතුරු දමා තිබීමයි. නුගේගොඩ සහ අවට ප්‍රදේශවල දරු දැරියන් බොහෝ දෙනෙකු දහම් අධ්‍යාපනය ලැබීම සඳහා නුගේගොඩ ගංගොඩවිල ශ්‍රී රේවත දහම් පාසලට පැමිණෙනවා. පසුගිය සතියේ අපහසුතා මගහැරණු ඇතැයි සිතා ඔවුන් අද එහි පැමිණියත් යලිත් එවැනිම අත්දැකීමක් ලබන්නට සිදුණා. මෞපියන් පැවසුවේ ශ්‍රී රේවත රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ නියමයෙන් පන්ති කාමර ඉබි අතුරු දමා වසා තිබූ බවයි. අද ඉරිදා උදෙත් අද උදෙත් මෙතෙන් දෙනකොට සියලුම ඉබි අතුරු දාලා ළමයි මහපාරි. එතකොට මේකට විසඳුමක් නැද්ද? මේ විදුහල්පතිතුමා අතනොමතර ක්‍රියා කරනවා. ඒක අපිට හරි කනගාටුයි අපේ දෙමව්පිය වශයෙන්. ශ්‍රීමත් හෙන්රි ශ්‍රී ලෝල්කට්තුමාගේ සහ අනගාරික ධර්මපාලතුමාගේ මෙහෙවීමෙන් ආරම්භ කළ තෙවැනි දහම් පාසල වන මෙය ඉදිකර වසර 110ක්. එම දහම් පාසලේ ගොඩනැගිලි පසුව පරම විඤ්ඤාණාර්ථ බෞද්ධ සංගමේ මැදිහත්වීමෙන් පාසලක් ලෙස භාවිත කිරීමටද පියවර ගැනුණා. එය නුගේගොඩ ශ්‍රී රේවත රාජකීය විදුහලයි. ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා කියලා එවලා තියෙනවා දහම් පාසල පවත්වන්න පන්ති කාමර 12ක් ඇරලා දෙන්නේ කියලා. ඒ විදුහල්පතිගේ ලොක් පොතේ ලියලා තියෙනවා කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය දහම් පාසල පැවැත්වීම සඳහා ඉස්කෝලේ පූර්ණ අනුග්‍රහය ලබා දෙන්නේ දොරවල් ටික ඇරලා දෙන්නේ කියලා. නමුත් මේ විදුහල්පතිතුමා ඒ කාර්යය ඉෂ්ට කරලත් නැහැ. උපවිදුහල්පතිනිය ඒ කාර්යය ඉෂ්ට කරලත් නැහැ. මුරකාරයට යතුරු දීලත් නැහැ. පසුගිය ඉරිදාද මෙවැනිම තත්වයක් උද්ගත වූ අතර එදින ගොඩනැගිලි විවෘත කෙරුණේ ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ මැදිහත්වීමෙන්. ඔහුගේ නියෝග නොතකා අදත් ශාලාවට ඉබි අතුරු දමා වසා තැබීම නිසා දරුවන් මෙන්ම මව්පියන්ද කම්පාවට පත් වුණා. දැන් රාත්‍රී 10 විමර්ශන විසිපස් වසරක් සම්පූර්ණ වීමට ආසන්න පළාත් සභා 8 අතරින් එකක් වන මධ්‍යම පළාත් සභාවට පමණක් සපුරාගත නොහැකිව තිබෙන ඉලක්කයක් පිළිබඳ විමර්ශන ඉකුත් නොවැම්බර් මාස 25 වෙනිදා අනාවරණය කළා. එම ඉලක්කය වනුයේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පළාත් සභාව විෂය යටතට ගැන්න ග්‍රාම සංවර්ධනයට අදාළ ප්‍රඥාප්තියක් සම්මත කර ගැනීමයි. පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවක් ස්ථාපනය කිරීමට පෙර අදාළ ප්‍රඥාප්තිය සම්මත කරගත යුතුය යන විධිවිධානය පැනවී තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්. මධ්‍යම පළාතට ග්‍රාම සංවර්ධන ප්‍රඥාප්තියක් සම්මත කරගත නොහැකිව තිබෙනුයේ
Sri Lanka Paripalana Sevayata ayath ema palat sabhavata anuyukta etam nildharinge tanaturu lobi pilivetha bavada vimarshana penwa dunna. Avastha kihipayakadima palat sabhava adala pragnyaptiya sammatha karaganimata daru utsahayan vyartha karana paridi ema ketum patata anukrama vyavasthawatada patahani waganti ekkale adala paripalana seva nildharin visin. Ema wagantiya wanive palat grama sangwardhana adhyaksha duraya Sri Lanka Paripalana Seve nildhariyeku satuviya yutuya yannai. Eheth sesu sama palatakama palat grama sangwardhana adhyaksha dura ග්‍රාම සංවර්ධන සේවයේ ජේෂ්ඨතම නිලධාරියෙකු සතුවිය යුතුය යන්න තහවුරු කර තිබෙන්නේ එම පළාත් ප්‍රඥප්තිය මගිනුයි. ප්‍රඥප්තියක් නොමැති වද ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවක් පිහිටුවා ගන්නා මධ්‍යම පළාත් බලධාරීන් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයට වැඩ බලන පදනම යටතේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියවරයෙකු පත් කරන්නේ එම නිලධාරියවරයා රාජ්‍ය සේවයේ පරිවාස කාලය ගෙවමින් සිටියදී. විමර්ශන අනාවරණයෙන් පසු මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශ ලේකම්වරයා අදාළ වැඩ බලන නිලධාරියවරයාට දැනුම් දී ඇත්තේ පළාත් ග්‍රාම සංවර්ධන කිටුම්පත සම්මත කරගත හැකිවන පරිදි ඊට නියමිත සංශෝධන ඇතුළත් කර එවන ලිස්ටයි. එහෙත් ඒ වෙනුවට සිදුව තිබෙන්නේ අපූරු දෙයක්. එනම් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අදාළ අවිධිමත් පත්වීම හොබවන නිලධාරීවරයාගේ ධුරයේ බලතල තවත් බලගතු කරන ආකාරයෙන් මධ්‍යම පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ධුරාවලිය අනුමත කිරීමයි. යමෙකු උපදින්නට පෙර උපැන්නේ ලිවීම බඳු මේ අනුමත කිරීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව පෙළඹුණේ කෙසේද? රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමනි මේ ඔබේ අවධානය පිණිසයි. පොළොන්නරුව ආශ්‍රිතව හමු උල්කාෂ්ම කොටස් පරීක්ෂා කිරීමෙන් ලබාගත් තොරතුරු පෘථිවියෙන් පිටත ජීවය ඇති බවට කඩින සාක්ෂි සපයන බව තරකා ජීවිතය පිළිබඳ බකින්හැම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විද්‍යාජෝති මහාචාර්ය චන්දා වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ උල්කාෂ්ම පිළිබඳ කළ පරීක්ෂණ ප්‍රගතිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ගාලේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. පොළොන්නරුව අරලගනිර ප්‍රදේශයෙන් හමු උල්කාෂ්ම කොටස් පිළිබඳව එංගලන්තයේ කාඩිෆ් විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂක මගින් සිදු කරන ලද පරීක්ෂණයකින් අනතුරුව එහි තාරකා ශාස්ත්‍රය පිළිබඳ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායම මෙරටට පැමිණියා. අපට අවශ්‍ය වුණා දෙසැම්බර් 29 වනදා පොළොන්නරුව ප්‍රදේශයට පතිත වූ උල්කාපාතය ගැන අධ්‍යයනයක් කරන්න. අපිට ඒවායේ සාම්පල් එවලා තිබුණා. ඒවායේ අපි පුදුම සහගත දෙයක් දුටුවා. ඒ තමයි ඒක සෛලික ජලජ ජීවියක්. ඒ පිළිබඳ පරීක්ෂණ කරද්දී අපට ඒවා වැටෙන ස්ථානයත් පරීක්ෂා කරන්න උවමනා වුණා. මොකද කිසිම සැකයක් නැතිව ජීවයක් නැත්නම් ඒක සෛලික ජීව කොටසක් පොළොවට පතිත වුණු බව කියන්න එමගින් පුළුවන්. අපි තුන්දෙනාගේම මතය අනුව කිසිම සැකයක් නැහැ. පොළවෙන් පිටත ජීවය ඇති බවට වන සාක්ෂියක් මේක. There's no doubt that this is evidence of life existing outside the earth. අභ්‍යවකාශ ජීව විද්‍යාව පිළිබඳ බකින්හැම් මධ්‍යස්ථානයේ ආරාධිත මහාචාර්ය රිචඩ් බීහුව මහතා මෙහිදී පැවසුවේ අරල ගනිල කුඹුරු යායකින් හමු උල්කාෂ්ම කොටස් තමන් මෙතෙක් පරීක්ෂා කළ උල්කාෂ්ම වලට වඩා වෙනස් බවයි. එකම ප්‍රදේශයකින් හමු වූ උල්කා කොටස් දෙකක මේ වගේ ඒකසෛලක ජීවි කොටස් හමු වීමත් පුදුම සහගතයි. උල්කා ඇතුළේ තිබූ මේ ජීවයේ නයිට්‍රජන් නැහැ. ඒ කියන්නේ මේවා ඉතාමත් ඈත අතීතයට අයත්. නමුත් එහි කාබන් විශාල වශයෙන් තිබුණා. ඔක්සිජන් ඉතාමත් අඩුයි. ඒකින් කියවෙන්නේ මේවා අවුරුදු මිලියන් නැත්නම් බිලියන් ගණනක් පැරණි ජීවීන් කොටසක් බව. කුඹුරු යායකින් හමු වූ උල්කා පුදුම සහගතයි. පසුගිය වසර 17ක් තිස්සේ මම කළ උල්කා පරීක්ෂා කිරීම වලට වඩා වෙනස්. මේ පිළිබඳව ඉදිරියේදී පරීක්ෂණ රසක් කිරීමත් අපට අවශ්‍යයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ත්‍රිකුණාමලයේ විහාරස්ථාන කිහිපයකදී ආගමික වතාවත් වල නිරත වුණා. ජනාධිපතිතුමා ත්‍රිකුණාමලයට ගොස් සිටින්නේ හෙට පැවැත්වෙන 65 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගී වීම සඳහායි. ත්‍රිකුණාමලයේ ශ්‍රී බෝධිරාජ මහා විහාරස්ථානයට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආගමික වතාවත් වල නිරත වුණා. අනතුරුව විහාරාධිපති පූජ්‍ය දෙහි ඕවිට පියතිස්ස නාහිමියන් බැහැතුඩු ජනාධිපතිතුමා ආශිර්වාද ලබා ගත්තා. උප්පුවේලි ශ්‍රී ධර්මවිජය බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණි ජනාධිපතිතුමා අනතුරුව පැමිණියේ වෙල්ගම් රජ මහා විහාරයටයි. ත්‍රස්තවාදී ප්‍රහාර නිසා විනාශ වූ එම විහාරයේ අඩුපාඩු සොයා බැලූ ජනාධිපතිතුමා අවශ්‍ය පියවර ගන්නයි නිලධාරීන්ට උපදෙස් දුන්නා. සිටින්නේ ජනතාවට දැනෙන දේශපාලනයක බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු එසේ පැවසුවේ අද පිටිකල ප්‍රදේශයේ පැවති රැස්වීමකදී.
එක්සත් ජාතික පක්ෂයට සමාජිකයින් ලක්ෂ 20ක් බඳවා ගැනීමේ වැඩසටහනේ තවත් අදියරක් අද පස්සරුවේ සජි ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් තලාව, කුරුඳුගහ, එල්පීටිය සහ පිටිකල යන ප්‍රදේශවලදී පැවැත්ුණා. පිටිකල මැටිවිලිය ප්‍රදේශයේ සුභගම එක්සිත් තරුණ මිතුරු හවුල සුබසාධක සංගමයට මූල්‍යාධාර පිරිනැමුණේ ගජ සවි ශක්ති වැඩසටහන යටතේ. අපේ දේශපාලනය මිත්‍රවරුනේ ජනතාවට දැනෙන දේශපාලනය. මේ දේශපාලන යුගය බිහි කරන්නට පුළුවන් එක්සත් ජාතික පක්ෂයට පමණයි. ඔබ සියලු දෙනාම දන්නවා අද සහන ලබා දීමේ වැඩසටහන් වලට විවිධ බාධා දුක්ඛම් ගැටළු එල්ල වෙන මොහොතක මම තමුන්නාසයට පැහැදිලිවම එක දෙයක් කියන්න කැමති. මොනම හේතුවක් නිසාවත් ජනතාව වෙත සහන ළඟා කරන යුගය අපි නතර කරන්නේ. සජි ප්‍රේමදාස මහතා තලාව පොදු ක්‍රීඩාංගණයේදී තරුණ පිරිසක් සමග ක්‍රිකට් තරගයකටද සහභාගී වුණා. එක්සත් ජාතික පක්ෂයට සමාජිකයින් බඳවා ගැනීමේ වැඩසටහනේ තවත් අදියරක් පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්ුණා. මෙම වැඩසටහන ක්‍රියාත්මක වුණේ අහුංගල්ල පතිරාජගම ප්‍රදේශයේදී. කරු ජයසූරිය මහතා ඇතුළු පිරිස ගෙන්ගෙට ගොස් සමාජිකයින් බඳවා ගැනීමේ කාර්යයේ නිරත වුණා. අපි දන්නේ අපි යන සෑම තැනම අපිට එක් පණිවිඩයක් ලැබුණා. ඒ තමයි අපේ පක්ෂය තුළ සියලු ජනාම සමගිය යුතුයි, අත්වල් බැඳිය යුතුයි. එහෙම වුණොත් අපිට මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්. අපි ක්‍රිකට් භාෂාවෙන් කියනවා නම් අපිට අතට මේ දවස්වල කැචස් ගොඩාක් එනවා. ඒවා අල්ලා ගන්න අපි හොඳ කණ්ඩායම, අපි හොඳ කණ්ඩායමක් ඉන්නවා. මේ කණ්ඩායම ඔක්කොම සමගි වෙලා අර ක්‍රිකට් ක්‍රීඩාංගණ හිට ටිකට් ගහ ගන්න නැතුව, තමන්ගේ විකට් ටිකට් ගහ ගන්න නැතුව අපි ඔක්කොටම අත්වල් බැඳගෙන සමි සම්පන්න යන්න පුළුවන්. යන්න පුළුවන් නම් අපිට මැච් එක දිනන්න පුළුවන්. ජනතාව පෙළෙන පාලනයට එරෙහි කතිකාවත නමින් සාකච්ඡාවක් අද තිරිපත්ගොඩදී පැවැත්වුණා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙට්‍රෝල් ලීටරේ රුපියල් 10කින් වැඩි. ඒක දරාගන්න බැරුව ඉන්න මේ රටේ මහ ජනතාව මත ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා කසාද බඳින්න තිබිච්ච ඒ නිදහසත් නැතිව ඒක අදහද ගාස්තු රුපියල් 10 ඉඳලා රුපියල් 5000ට වැඩි කර හතර වටින් වැඩි කරනවා, බදු ගහනවා. අපේ රටේ ජනතාව කබලෙන් ලිපට ඇදවට්ටලා දා අර දුප්පතාගේ පාත්‍රයට හෙන උරා වැටුණා වගේ ඇමති මණ්ඩලයේ බරක් දැන් මේ රටේ ජනතාවට දරන්න වෙලා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද බේරුවල කාලවිල ප්‍රදේශයේදී ජන හමුවක් පැවැත්ුණා. මේගොල්ලෝ ආණ්ඩුව දන්නව අනිවාර්යයෙන්ම මේ මානව හිමිකම් කවුන්සිලයේ ලොකු ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා. නමුත් බලන්න මේ ප්‍රශ්න ඇති කරගන්නේ කවුද කියලා අපිමයි. අග්‍ර විනිශ්චකාර වරියගේ ප්‍රශ්නේ. මම කියන්නේ මේ ආණ්ඩුව නොදැනුවත්ව නෙමෙයි මේ දේ කරන්නේ. පොලිසියෙන් අල්ලන් ගියොත් පැය 24ක තියාගෙන ඉන්න එක පැය 48කට ගෙනියනවා. ඉතින් ලෝකෙ මෙව දකින්නේ මානව හිමිකම් කඩවන රටක් හැටියට. එක කොට්ටාසයක් ඉන්න මන්ත්‍රීවරු ඒගොල්ලෝ දේශ හිතයිශී මේ රටට ආදරයයි කියලා ඒගොල්ලෝ තමයි තමුන්නාන්සලා බය කරලා කියන්නේ පිට රටකින් ඇවිල්ලා මේක නිකන් අපිව ගිල ගන්නවා වගේ කතාවක් තමයි කියන්නේ. මම ඉතාමත් වගකීමකින් කියනවා එහෙම කිසි දෙයක් වෙන්නේ නැහැ. ඉතින් මම නම් දකින්නේ මේක සමාජලාට මැතිවරණයකට යන්න ලැස්ති වෙනකොට ඒගොල්ලෝ මෙවැනි දේවල් පහුගිය කාලේ කරා.